නෑ මන් දැක්ක ගම්මන්පිල ඇමතිවරයා කියනවා දවසකට මිලියන 550ක් පාඩුයි කියලා මේ කණිතසල් සංස්ථාවට. ඒ පාඩුව තවත් වැඩි වෙනවා රුපියල ඊළඟට අප්‍රමාණ වුණා. ඒතර මේ රුපියල මේ බලෙන්න තියන් ඉන්නේ රුපියල් 205ට. හැබැයි රුපියල් 250යිනේ මේක ඇත්ත වශයෙන්ම මගේ. එතකොට තවදුරටත් තියන් ඉන්න බෑ. ඒතර රුපියල් 550ක් දවසකට ලාභ ලබනවා නම් ඒක 650කට විතරයි හෙටන්නේ දවෙනකොට. එතකොට මේ බද්ද අඩු කරා කියලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. බද්ද අඩු වුණාම කණිතසල් සංස්ථාවේ ප්‍රශ්නේ විසඳෙයි. හැබැයි ආණ්ඩුවට ප්‍රශ්නේ තවදුරටත් බැරෑරුම් වෙයි. මොකද කණිතසල් සංස්ථාවේ බද්ද දෙන්නේ ආණ්ඩුව දුවන්නේ. දැන් ආණ්ඩුවට මෙතන වෙලා තියෙන්නේ අර අර ව්‍යාපාරිකයන්ගෙන් බදු ගහන්න හදන්නේ, අර සාධකෙන් බදු ගහන්න හදන්නේ, මේ පෙට්‍රල් ඩීසල් එකෙන් බදු ගහන්න මොනවටද මේ සල්ලි? මේ ඡන්දෙටනේ මේ සල්ලි. හරි අපි එදා ඉඳන් කිව්වා මේ වැඩ ලක්ෂයක් කියලා මේ ප්‍රාදේශීය දේශපාලනඥයෝ හරහා ආණ්ඩුවට තියෙන දැඩි අප්‍රසාදය යන්තම් හරි අඩු කරගන්න ප්‍රාදේශීය සභා ඡන්දෙට කලින්. ඒකනේ මේ කරන්න හදන්නේ. හරි මේ කරන්න හදන්නේ මිනිසුන්ට සහනාධාරයක් දෙන එක නෙවෙයිනේ. දැන් ඔන්න මේ පැතිවල කියනවා මේ සමෘද්ධි සමහරුන්ගේ 10යි 750යි 500 වැඩි කරා කියලා. හැබැයි රුපියල් 200ක් අපාගතා රුපියල් 800 හම්බෙන්නේ වැඩිම කට්ටියට. හරි අනික් කට්ටියට හම්බෙන්නේ ඊටත් වඩා අඩු ප්‍රමාණයක්. මේ 750 500. හැබැයි ගෑස් සිලින්ඩරේ වැඩි කළා 1000කට වඩා මෙන්න සමෘද්ධියෙන් රුපියල් 800ක් දෙනවලු. ඉතින් එහෙම කිය ගිහිල්ලා මේ ප්‍රාදේශීය ඡන්දෙට සූදානම් වෙන හදන. මේ කරන්න යන්නේ පහ දේශපාලන වැඩක්. ඔබේ ජීවිතය අපේ රටේ